ස්රයි ගෞරණය සංඝ්‍ය වන්සේගේ සදදාහා බුද්දුි සම්පාන පත් අපිට තාවත් අංගාරු ආදාවක් අපි සංකල්පතා අථාර්ථය කියන පොතට බැහගත්තා අපි දැන් පොතේ කතාශරයට බැහලායි තියන්නේ නිසා අදදවස සාකච්චාව සවදාල් කොටස සභාකත කරන ජරමංව ගෞර ඉල්ල හි අපේ චදරතතුන් සවාන්සේ ර සාමන්හන්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්සේ කලින් දේශනනා ශහස එක චේදයඇති නවා ට චුට්ටක් කලින් පටනගන්න පැරණි බෞද්ධ චිතාවේ සංකල්පය සහ යථාර්ථය හත්වනි පිටුව යතු නිදානම් බික්කු පංචසඥා සංහා සමුදාචරන්ති එත්තචේ නත්ති අභිනන්දි තබ්බං අභිවදි තබබං අජ්්‍යෝසයේ තබ්බං ඒසේවන්තෝ රාගානුසයා නං ඒසේවන්තෝ පටිගානු සයානං ඒසේවන්තෝ දිට්ඨානු සයානං ඒසේවන්ත විචිකිච්ඡානු සයානං ඒසේවන්තෝ මානානුසයානං ඒසේවන්තෝ භවරාගානු සයානං ඒසේවන්තෝ අවිජ්්‍යානුසයානං ඒසේවන්තෝ දන්්ඩාදාන සත්තාදාන හා විද්ගහ විවාද තුවන්තුව පේසුංඥ මුසාවාදානම්. එත්තේතේ පාපකා අකුසලා ධම්මා අපරි සේසා නිරුද්ජන්ති. මහන යමක් නිධානකොටගෙන පපංච සඥා සංකාවෝ අභිභාවනය කරද්ද එහිලා වෙසසින් තුටුුවීමක් වෙසෙසින් කියාපෑමක් වෙලී පැටලී සිටීමක් නැද්ද මේම රාගානු සයන්ගේ කෙළවරය මේම පටිගහනු සයන්ගේ කෙළවරය ම දිට්ි අනුසයන්ගේ කෙළවරය මෙම විචිකිච්ානුසයන්ගේ කෙළවරය මෙම මානානුසයන්ගේ කෙළවරය මෙයම භවරාගානුසයන්ගේ කෙළවරය මෙයම අවි්්‍යානුසයන්ගේ කෙළවරය මෙය දඩුගැනීම් ආයුදධගැනීම් කලාහා විග්‍රහ, විවාද දෙපිලබෙදීම් කේලාම් මුසාවාද ආදියෙහි කෙළවරය මෙතැන්දී මේ පාපක අකුසල ධර්මයෝ ඉතිරි නැතුවම නිරුද්ධ වී ඇත් මේ කෙටිදේශනාවෙන් අන්දමන්දූ භික්‍ෂූන්හන්සේලාගේ ඉල්ලීම පිට මහා කච්ඡාන හිමියෝ යට දීර්ගාටුවාවක් දුන්හ. එහිදී උන්වහන්සේ යතෝ නිධනං, වහගතුලි යම් හයකින්. යන වචනය ගැන විශේෂ අවධානය යොමු කළහ. ඉන්ද්‍රී ඥානය පිළිබඳ සූත්‍රයේ අගකොටස තතෝ නිධදානං, වරහං ඇතුළි එහෙයින්. යන සහබන්ධක පදයෙන් ආරම්භවන්නේ මේ නිසාය. එබැවින් මේ සූත්‍රය පපං්ච සංඥා සංහාවන්, දුන් පුංගුලා මැඩ පවත්වන ආකාරය වරහංඇතුලේ කුමක් නිසාද යන්න පෙන්වාදීමේ ප්‍රයත්නයක කොටසක් බව පෙනී. මේ සූත්‍රයේ ක්‍රියාකාරක පද සම්බන්ධය පදනම් කරගත් අපගේ අනුමාන ඒ නිසා අසාධහරණ නොවේ ඇත්තෙම්ම කිවොහොත් මේ සූත්‍රය එහි ගැබ්බූ අර්ථ සමුදාය ගැන සලකා බුදුරදුන් විසින්ම ඉතා උචිත පරිදි. මදු පින්්ඩික වරහාගඇතුලි මී පින්ඩ යැනුවෙන් හඳන්නන ලද නමුද අටුආචාරයෙන් වහන්සේලා එහි රසය මුළුමනින්ම උරා ගැනීමට අසමත් වී ඇති බව පෙනේ. ට තුන්ගෙන පරිච්චේදය. ඇත කියඩාර කොටසදී තාම හුදට වික්‍රහ වෙන්න ප්‍රපංචිකෑනමොක්දක ප්‍රපංචි කියල කෙනන අපි නිතර අපි දැනට ගත්තොත් කල්පනාකරකර එක. හික සාමාන්‍ය හොඳ දෙයක් නරක දෙයක් වසිෙන් ලෝකයා දන්නෙත් නෑ. අනිතක සීලයට හු වෙන්න කල්පනා ගැන දෙවල් නවෙ වචචන සාක්‍රියයාාන අන්තිවට ඒ වචනසාක්‍රියාව ඔක්කෝම ගැබ්බෙලා තියෙනෙ ඕ නිතර කෙරන කල්පනාව බව ඒ අනවශ්‍ය දෙයක් පවත් නමුත් මම අපි හිටලා තියෙන පැහැදිලියම එහි බවත් බුදුරජාණනාාන්සික ඉල්ලිුගේ ප්‍රකාශ කිරීම ඒකාල හිටපුඒ නිගන්ට නාතපුත්ත කායදන්ඩ වාක්තන්ට මනෝ දන්්ඩ කියලතුරුම කියලා ප්‍රධාන දේ කාග දණ්ඩය කියරන කිවීම. ජන කාය දන්ට නේ වැදගත් කාය කරමවචිරනම මනු කරන නොපු්බංගම දම කිය. ඇති ඒ හැරවිල්ල හරවන්ඩයි මේ හදාන්නේ අපි කරන දේවල්සා කියන දේවල් සමයි සමාජයට අදාළවන්න. අපිඉන්න සමාජයේ ප්‍රශ්න ඇති කරන්න ඔක්කොම කරන්න කරන කියනදේ හිතන දේ අදාළවෙනෑ නැවත ඔක්කොම කරන්නේ හිතන දේ නිවන්ද කියන්න සමාජය ඉන්දලත් බෑ අනිවාර්ම සමාජෙන් අයින් වෙන්ඩුව සමාජයන්ම චන්පසේ ඉතුරුවෙන් හිතටික විතරයි. ඒසා බය තනිවේට. ඒ බයි කොරුණන හැදෙනවට නිසා බය කොරන හැදල දුරස්ත වෙනට අරන්නේ ගතවෙන්. විච්ච ගම අර ප්‍රපංච බහුලී කත වෙනවා රෑවෙනකොට බය වෙනකොට ලේඩ වෙනකොට වරණයට කිත්වෙන කට. ඉතිේ ඒ ප්‍රපංච කරන දේ ප්‍රපංච කරන දේ මෙච්චර වස වි මෙච්චරම භානක දෙයක් වුණට අප උදේතට ඇන්දා ඇනක ඒ පෝෂණය කර ඉන්නේ. මගේ ච්චින්තනය මගේ නිදහස් සිච්චීන්තනය ඒගේ මති මතා අන්තර මට ඕන දෙයක් මට හිතන් බැදි කියලා ඒගතම අපි මමයගේ ස්වාදී නත්වන්න මමයගේ අයිතිවාසිකට සටගරන මය හැබයි මයි පත්නයි. ඒක කවදදාකත් මගේ සුබ සිද්ියය පින්ස වෙනවාද කියෙනෙක මාජ බලන්නෙ නෑ ම ලන්නෙ බල පුල හැකියාවකුත් නෑ ොයද මන ෝප්බංග ෙල වැඩියන්න ඉතින් බුදුජාණන්සේ ඒකට හිතහර වන්නට යනකොට අලුත් වචන ඔය ප්‍රපංච කියන වචන මනෝ මෙනැත්තා ගොජේ එමනත් විචාර විතක්ය එනතම් මනසි කාරය එතන් චේතනාව ඔයයි තුන්දෙ නම එක කාර වැඩ කන්න විතක් මනෝසි කාරතා චේතන තුනයි ඔය තුනම මම කියගෙන ම ජීවත්තයෙන් ඔය තුනම අන්‍ය වාරය මට විරුද්දව ටතුකර. ඒක තේරුම් ගන්න කොට තමයි භාවනාදී විශාල ප්‍රශ්න මතු වෙන්නේ ව්‍යාහන්න විශාල ප්‍රශ්න මත්තු වෙන්නේ ආයගේ ඒ නැත්වුව කොහොමද කරන්න කියලා කෙනකොට හිතනවා එහෙුනාවාට හිටපු දැනහො දයි. හගැෙන විද්‍රාගණුට වැ ඉති ඒක පිළිබඳව යම් තැන ඒ ප්‍රපංච සංඥා සංකාව පහළ විච්චවෙලායික එනවා නන් තමයි යොක මගෙනවේ කියා ගත්තොත් සියලු කෙලෙස් මෙවීටක්ම කෙලෙස් පරිවුට්ටාන කල සනුසේනවේ අනුසයත් සහිතෝ සියල්ලබනතිෙනයි කියලා මේක ප්‍රකාශ. ඒසේවන්තෝ රානුසයානන් දෝසාානුසයයාන මෝවානුසයන් ඔක්කොම කතාගරන. ඉති ඒ එහිතට මත්වෙනදේ මම කියයාගත්තොත් විශාවලක සංසාරයක් මමෙක් සටන දඩදානා දණඩාදාන තත්තාදාන කලා විගහ විවාධතුවන්තුුවන් පේසුඥන් ඔක්කොම පටගන. ඉව වෙනවනන් තමයි මේගේ ඇතුළ තමයි වෙන්න බ මම නෙවෙයි මගේ නෙවේකවාෙක මට පිස්ව ඇදන්න නේ ඇතන් පිස්ස ලෝක මට පිස්තුවඇදන්න. ඒක ප්‍රකාශ කරන්න පුළ න්ක ර්තමයි යෝගවිතරයි කියලක කියන්නේ භික්‍ෂෝ කියල කියන්නේ වීඩිය වඩනවා ගෑැන තපස කෙලකයන්. ඒකට නෙවේ යද පවතින සබාන්ජයේදී. තමාජයේ තියනෙේ කල්ලි ගෙහිලා අපි ඔක්ක මක්ක දේහිතනට අප Uන් පේට හිතන අප ශ්‍රී ලංකා හිතුන අපි සම සමමාජ කල්ලි ගහිලා කතා කරගදයනවා. ඒවට ෑගි දෙෙනවා නොබෙල් ප්‍රයිශස් දෙනවා මැක්ෂේෂයේ සම්මාන දෙයනවා ඔව දීගෙන ඉන්නහැබැයි මේ කරනදේ මගේ හිත සුව පිංස කියන බන්න කොට භික්‍ෂුන් අන්සලට තේරෙන් නෙමන එක සැරයක් කියන බුදුරජාණන්සේ ඊට පශසේ තේරෙන් නෑවගේ කිවර තවසරයක් කියනවා කිය පුද්‍රාන්ේ ගදධ කිලටවර. ඒ ම ච්ා හස හගක් කලට මහ කොට හසක රද ශ ක ච්ාන වාමින්ාස ලඟට කියහිල අන ස්වාමීන්ාසමක් හරි වැදගත්කමක් ඇති ලොකුස්වාමින්නාත් බුදුහන් අපිට මකිව තේරෙන්නේ. පැස ච්ා වාමන්න්නා විල්ල විස්තර කල කියනව අම්මේගෙන් අහන්ඩ එඩ පා මංක කිය න් න පොති තර මන්ක කියන්ද ගල බුදහන්තික හගකිස් සන්දීගල ජේ අපි පලනි පරිච්ච ඉවරේ ඒ අද එදින ජීවිති ගතරන හැම දීම කෙලෙස්කන්. ඇම දේම කෙේ සය කතා කරන දෙයක්නෑ මොකද මේ පංච කේලක්කයන්නේ ඇයි වතම් කෙලෙස්නාට කෙල්බට පත්තෙ ලනෑ ව බීජය ම අනුසේ වසයතියන හුදේද හැඳයනකම්ේ මගේ පුදගලිකනේ දහස මගේ රුච්ෂය මගේ මති මතාන්තර කියාගන මේ රහින් දහදරන මදකට දාලතියන වචනගතම පුද්ගලික අ රාසිිකතයි කියර. අපි තියාන් වේ මගේ පුද්ගලිකත්යක් කියලක් ම රාසිික තයි කියො හම එක භික්ෂෝ කරන. භික්‍ෂකරතියන අපි භික්‍ෂ සමාජයේ. ද දල ධර්මවිනයට කැප වෙලා ඉන්නවා එම තියෙනව ඒ හෙළිකෙරුවොත් ගොඩ කියලා බුද්දමත කියේනවා මේක මේ මගේ මතය ය කිවට එම හෙළි කරන්නත් බෑ හළි වෙන්නෙත් නෑ කියලයි කරග ගණ්ඩ හතරවනේ රැකින්න මමය තයි ඒ රැකීමට උදව් කනදේ තම ප්‍රපංච කරනයන. ප්‍රපංචවලට තමයි අධ්‍යාපනයකයන. ප්‍රපංචෝට තමයි භාෂා කියලකයන් ප්‍රපංචෝට තමයි ඔය ලාබ සත්කාර සමාන ලෝක ඔක්කොමහම්බේෙන ඒක නැත්තුව ජීවත්තෙන් තරම් පෞෂත් ඇත්තිෙනද ඇැත මට පුළුවන්ද මගේ ප්‍ර පැංචල්ට ුද්දූ යුද ප්‍රකාශ කරන්න. මට පුළුවන්ද මට එන ඒ ශසාාගානසේ දෝසානුසේ ඔක්කොම මට ආරක්ෂක වලල්ක් වවසෙන්ටමයි දැන්තියේ නවා බුදුරස්සවන මලාාවගේ මේකම තමයි මාවකන්නේ. දම්මසුන එත්තා හමුදුරුවෝත් මමත් ධම්බරන්සිී තේදවසල මේක ට එනකොට හැත්තේ අසු අටේනේ. අහසුට එනකොට මේ දම්ම සුනෙත් හම්ර යිල තිෙන්නේ මෙයට එන්ඩ දෙන්නෙම නෑ කාටක්කත් තුන්සරයක්ම ඉන්ඩ දීලනෑ දෙසයක්ක්ම ඉන්න දීලා මන එතකොට හිටේ මන පතගන වට වනසිහ මනෝ මට පතන ලියන මහත තුන්ෙන් සැරිකතර තම්ස ඇතු තින රත්තරන් ොයි මයන තුළට දමස බගන්නන ොක් ගන විිල ති ඇැවිල තමයි ලොකු වහන්සේ හම්බනේ හම්බෙනකම් මල්ලි ඉඳල තියෙන පෙල්ලයා මේ මේ හම්බලමින් ජැනතින වට කශපති. හ ඒ පැත්තේක් ම අෙ ල සස ම් ල න ොමට ලකස යම්බල උස නම්මනන් කතා කල වැි ගන්ු ොක්කලලානෑ ගහිල්ල යනම මල්ලික වලු දුඹගේ මේ වටේර කට්ටේ කසපු පෙරනවා. උඹ ොට දව ීමට ට නෑ මං වැට මං කරගත්ත දෙේෙරයක් ඇන න මත ටාක්න කිය ලොකුසහස කතා කර කියලා යනගම මල්ලිව බැයි ට දන නිස ව ට සි ර හ රකිනකිීම. චරයි ධර්ම මේකටේ කඩ්පුලි වැඩ යනවනක් ඒ කඩප්පුලි වැඩ යනටරක්ටික මේක රහකිනවා උට නැතු මේ කරන්න වැනි ඒවගේ අප හිතේ තිනව කඩ්පුලි ඩ සේරම් ම රකිනවා කඩප්පුලි වැඩටික තමයි තනීම කල්පනනා කරනවා මගේ රුච්චිකත්තය මගේ මනා අප මගේ නිදහශ්චන්තන ඕක විතරයි අන්තිපට මමය රකින්. ඉති මමයට සැකයිමූ ඇත්තටම කඩප්පුලි වැඩ කරන්න යා නදතුමන් රකින්න එකෙ ෙනමකොද ම ටන පැවැත්මේ. මමයට නැවත්ම කැමැති නෑ. ඉසිට රජජරුව හැමලා වවශ්‍යාවන් මං බං පාර හුරුන් එක් තමයි රජ්‍ය තන්ත්‍රය කරන්න එක දැන් අද වෙනකට ඔහොටම පැහැදිලි. ඉස්සට රජරුව ගෙනේ ඉති ඒ දෙකැනැතුව මෙයා අට කරන්න බෑ අපිකවත්ම රජේ ධර්මික වඩෝනි කියලා වැඩිකල් අවසනෑ. ඔ ධාර්මික කටි රජුරෝ රකින්නේෑ ධර්මයනෙ රැකෙන්නේ. ඒ ගෑන්ගක තමයි රකන්නේ. ජ්‍යවාර්ය මේ වගේ මැර කණ්ඩායමක් අවශ්‍ය වැඩේ කරනෑ. ඒගොල් ඒගොල්ලන්ගේ ස්වාධින කටයතු කරගම වැටෙන්ට දෙන්න. ඔයගේ තම ප්‍රපච්චටික වැඩ කරන්න ඒයක නිසා අපිට පුළලුවන්ද කාගැර පිහිට ආධාරකින් හෝ සතිය ආධහරයෙන් හෝ ජාශපුරාම කල්පනා කරනදේවල් පොත්තබීමක් හෝ කරලා මම කොච්චර ආරක්ෂක වලල්ලක් හදගෙන කාටවක් පෙන්න්න නැතුව මමය රැක කටවිත කරනකොට ඒ රැකීම සඳා අපි යදව් කරගරන්නේ කවදත් යථාර්ථය එනවෙ සංකල්ප වගය. ඒ සංකල්ප යථාර්ථය කියල මම ඒ වෙලාවට හදාගන්න මේවටේන් ඔක්කොම මැරකණ්ඩාය නරකවට කෙරුවට ඒගොල්ඩ විතන්නේ මාරකන්නේ. ඉ මම එනිකං ඒගොල්ල ෙරරි පොඩි දෙතක් අනුකම් පවත්ය එක කැල තත්ම ැරය තම. ඒ න්න ක ුත් ජීවිත වන නැතනමි පරිනනාමට පත්වෙන්න අප අරුදු විසි ලක්ෂක්ට ස් තුරච ප රාම තම ඉදිරට ඇන දෙන්න පොඩ්ඩක් ලෝකෙ පරිනාමේ ගියා දෙවැනි ලෝක යුද්ධී ජාල මිනිස් මැරුම් වෙනකොට විද්‍යානකුල ලොක දියුණනගේ ඉට පස කි්ිම දුණවක් නෑ දැවරුද දේශයයක් ඇතරවාගේ දේශයයක් නෑව දෙවැනි ලෝක යුද්ධෙ පස ඒක වමර කකා ඉන්නවා ඒ අදාල නෑ අපිට. න මම මේ කරගෙන යන්න අර පල පුරද්දට. ඇබබැයියට වමාරකෑමක් විතරයි මට එහෙම විප්ල විය චිින්තනයක් නෑ චින්තනයක් දීබපු ගමන් කියන වචනට තේරෙන්න කියන හරි සංකීර්ණයි හරි ගැම්ඹුරුයි තේරෙන්නේ බැර මමයයි මේ ප්‍රපංචිගන උුන්දට තේරවා බුල්ලුවන් තරන් තේරෙන ති අපිට ඇ කිය වඋ බ ඒේතුන් දෙෙව පච්චේද කියල තුගනි පරිච්චේදේ තුන්ගනි පරිචේ මැසමස. සිතිවිිවල ත්‍රිවිධ විහිදයාම. පපංච සබ්දය තුළ ගැබ්ව ඇති ගැඹුරු මනෝවිද්‍යාත්මක මූල හේතුවන් අනාවරණය කර ගැනීමට ඉහත උපුටා දැක්ක වු කෙටි බපුද්ධ භාෂිතය කෙරෙහි අපගේ අවධහන යොමු කළ යුතුවේ. ඒ බුද්ධ වජනයෙන් කියවෙන්නේ යමක් ප්‍රපංච සංඥා සංකාාවන්ට යටත්වීමට හේතුවන දය. යමෙක් යමෙක් පපංච සං්ඥා සංකාාවන්ට යටත්වීමට හේතුවන දෙය පිළිබඳ තුටුවීමක්. කියාපෑමක් හෝප. පැටලී ගනීමක් ඇතිකර නොගන්නේ නම් ඔහු සියලුම අකුෂල ධර්මයන්ගේ අනුසයවලින් අත්මි දෙන බවය අප දැනටමත් පෙන්වාදී ඇති පරිදි යතෝ නිදානං යන්න නිසැක වශයෙන්ම සම්බන්ධ විය යුත්තේ ඉන්ද්‍රිය සංජානයේ පිළිබඳ සූත්‍රයේ තතෝ නිදානං යන පදයෙන් සූචිත මුල් කොටසටය තුටුවීමක් කියාපෑමක් හෝ පැටලී සිටීමක් නොකළ යුත්තේ මේ ඉන්ද්‍රීඥානය පිළිබඳ ක්‍රියාදාමය ගැනමය ප්‍රජාන දෘෂ්ටිකෝණයෙන් බලන කල ඒ තුළ මුළු පංචුපාදනස් කන්දයම අඩංගුවේ. තුටුවීමක් කියාපෑමක් හෝ පැටලේ සිටීමක් වරහා ඇතුළේ අපිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්හෝසේ තබ්බං. ගැන කියවෙන වාග ප්‍රයෝගවලින් වයක් ප්‍රයෝග පිළිවලින් සම්බන්ධ වී යුත්තේ මමය මගේ යන හැඟීම හා බැඳුුණු තන්හා මාන දිිට්ටි යන පදදුන සමගය. ඉන්ද්‍රිය ඥානය පිළිබඳ ශේත්‍රයට ආත්මයක් රිංගා ගත්තාක් වැනිිය. ඇත්තවශයෙන්ම පුහුදුන් ෘෂ්ටිකෝනයට අනුවනම් එය කෙසිසේත්ම රිංගා ගැනීමක් නොවේ. මන්ද විෂය විෂයී සම්බධතාව පුහුදුන් පුද්ගලයා සලකන්නේ ඉන්ද්‍රියඥානයේ මූලික හරය ලෙසින්මය. මහා කච්ඡාන ස්වාමීන් වහන්සේගේ අටුවාපාටයෙන් පැහැදිරිවන පරිදි ආත්මයක් පිළිබඳ මායාත්මක අනුසය ධර්ම වේදන අවස්ථාවේදී මතුවේ. ඒ මංගේ පාර උත්තහ කරේ බුද්ධහගම පිළිබඳවල විච් මට මද ලාගගේ පොතක්වුවටන්ම්ිච්චක්ොයිඩවි හම් කියෙන කනැගෙන බෞද්ධයාට මම කියන වැරදි මති ඇතුල් වඩ හැම කෙනට මැතුුල් ලානකය ඇතින ක්‍රම දෙකයිචන එකක් පාචකන භාසා වැරදි. භාසා වනිවාරය මි මුල් කර ගත්තවාක්‍ය කියනක මනව විකාල. මට හිතිච්චදේ ඇතයි කියල මේ අතාතය සංකල්පයක් කරගන්නවා ඒ දෙක නැතුව කෙනෙකොට බුදුහාමුතෝක දීලා තියෙන මේ උපා උපමාන උපඋපකාර අනුව ඇත් මම කෙන්ඩ බෑ මේ හතර මාධතුන් හැදිච්ගේ ම කෙන්ඩ බැනමුත් භාෂ සංකල්පය අපි හදාගන තියෙන මම යාමුල් කරගත්ත භාසාභ්‍ය්‍යාකරණයක් නැත්තාං අපි කියනවායිවට වරණගීමක්ය මනස විකාර ඇත්තින මම දැකපුදේ මං හිතපුොදේ ඇත්තැයිය. ඒ මානසික විකෘත්තියයි භාසා ව්‍යවාරය නිසා හැම කෙනා මෙටනො මම සාධාරණයිකය. මේ ගහදාගත්ත එකක්නෙවේ ඒක ඇත්තක්කය. ඉ ඒක නිහැ මේ පොතර නමදීලතින්නේ සංකල්පතා යථාර්ථකයලා. ඉති ඒක තමයි අවුරුදු දාස්කකානය ිස්සල තමයි සරවචචනාශ ප්‍රසූත කරනවා. ේ කච්ාන් ආනාශය වඩනම් වඩල කියනම් ඉන්න මෙතනයි ප්‍රශ්න තියෙන්නේයට පැවිජී වනත් නැතත් ඔය බනහලතිවුණත් නැතත් ඕකනචේ ලස්සරට වැල්ගාල පැටලෙනගේ පැටලෙනවා ක බේරුම් කරලා තේරුම් කරලා එකනෙක් තේරුම් කරගන්න ගියොත් යා පුතුම් පමගාලක පැටලෙනම් ඉඩ ඉස්සල යා වීතික්කම කෙ සොලින් අංගල ඉන්දුවන් සතුන් මැරීමෝරකං කිරියම් කාම්මිට්්‍ය චාර්ය වගේ දේවල් ඒහගේම කියෙලා මිස්සචන පරුව වන දනකන්ඩන කතා කෙරුවොත් බොරුවක් කියද. එහම නැති සත්‍යයක් ඇත්තේ නෑ. තතුරයි සත්‍යේ තන්ටිමටමති ඉන්නේ ඔය මාර්ග තමයි. ඉති ඒකනිසා කතානුකර ඉන්න එකගේ තේරුම් ගත්තොත් යායටටේ වැැල්වටරම් වැනිවා පොඩ්ඩක් අඩු කරගන්න පුළුව විශාල කල ගෝසාාවක් නෑ ඊට පස්සේ විතරක් එකක්තිගේ සුද්ධ කරගෙන යන්න පුළාන් ඇති ඒක භික්‍ෂෝකට උරුම දෙයක් එක භික්‍ෂූන් වහන්සලා. ත්ක් කියල දන්න නිසා හිතුවේ ව ැනවීමට පස්ස සකච්චාට ගම කියලා ඒඋනත් භික්ෂන් වංශල වෙන්නෙත් මනුස්යෝ. උපාසක උපාසිකාවන් වෙන්නෙත් මනුස්සයෝ ඉති ඒ ගොල්ලන්ඩ වනත් සිවුරදදාාගත්තයි කියලා ඔය පංචලලා අඩුක්න ඇතර මැඩවීමක් වෙනවා පැවිජවීම නිසා අනිවාර්යම වැඩිවීමක්ෙන ඒක තම හරි අමාරු තේරුම් කල දෙන්නේ තකොට භික්‍ෂුණනාන්සල ත ික්ෂවාහ බයි කිය මේ වැඩි කරන්න නැතුව බෑ සිංහල බේ දෙනොට පලවෙනිි බේතිෙන් කොහමට කත් ලඩේ වැඩිගරන්නු පෙල්ලට බෙේහල් බේත හරිනම් ලෙඩෙ ලොක ලොකුටක් වැඩිග ට වස්තම වෙදා නගන්නේ හවල් අවල් සංයෝක වෙනස් කරන්නඕනගේ පලවෙනි බේතට කසායට ලෙඩේ වැඩිවුණේ නැත්තං ලෙඩා වෙන්නේ කත්දයන වෙදා තිීල බන කොහමරම ලෙඩේ අවස ගන්නව එමනත්තං තුවාලකට බේදධානකොට වනමුකෙ පාරන්න වෙනවා අනමක පැදවාට පසේල දෙන. ිහම තුවාල තියනන්න අප හෝ දන්න බෑ හි ුත්‍රජනය කියලා වනමුකේ පාදන්න නැතු. ඉති එතකොටට වෙන්න අර කාගන යනෙක දිගටම කාගනයනවා. ඉති බදුජාන්සේ ඉසල්ලම සසිදුරම් බේතක් වගේ දෙනවා. දුන්නහවට කමර ඉති ඒ ලකුණු හතරක් පෙන් ලතින අපිට සත්‍යය පිහිටපු ගන් අමාරුකන් හතරක් කියෙනවා රති පිහිටියයාන පුද්තුම හැම දේම ඉද දෙෙන්න්න පටන්ගන්න ඉඳ කරවන කෙරන දේවල් ඉරිටේෂන් කියලක් කියේනවා ඒකට වාචනය අදදාගත්තේ ඉදදෙන සුළු ගතය නුරුස්නාගතයඉන්න පටන්ගන්න. සතිය නැතුව ඉනවට ඕන දෙයක් මටන්න සතින් ඉඩ කියයා මෙයයින්න හැටිතන්න මෙයයි නැරිතන්න මෙයයි නැරිතන්න ම කරන හැටි තරන්නේ නුරුස්නා ගතියෙනවා ඒ තමයි ඔය වනමුකෙ පෑදන දෙක තමට දෙස් දෙෙනවා. මමන්න මෙහම කෙනෙක් මට මෙහම වඩ තිබ්බා. මිචර කල්ගගේ අරකයි මේකයි කියලාරමේ හොඳ දකට ගිල්ලති නවත් සියං වේචරයෝ එතු ටවාස පිටතද බයිනවා මේ මිස මාම නොමගගේරේ තාමත් මිසු නොම ගැන වැඩ කරන්නන්නේ මම්මේ ෝමාරරි ගතික ඉහට පී නඩාදනවා විිසේරනම් වටවෙලා යමපල්ලවාගේ කියලා බාහිරය දොස් කියලම් තුන්න කතාගල්ල කියන මේ ලෝකෙ කිසිම කක්නෑන මට සතිය පිටන වැඩේ තියන්නේ කෙරෙ සොල්ටයි කිය ලක මටන්නෑ කිය ඔය හත්තර තමයි ඔය කියන දුක වැඩි වෙන හැටි ඒක හොඳ ලකුණක් සතිය පිහිට ඔබවාට ඇබැයිතින් කලාතුර කියන්නත්තන් කියන්න කාඩ තේරෙෙන්න්නේ කියයිඒතමයි කමටන් සුද්ධ කරනා ක ඇවිල්ල කියනකොට මෙමයිමයි තේරුම් අරගන්නවන මෙර්දැන් සතිය පිටල තින එක දරන්න බෑ මොකද හේතුව මේ වනමුකේ පැදිලා දෑඒ වනතම් පලවෙනි බේත්කසාය වැදිලා ඉ ඊට පැස ය අනිිපත්තක යොත්තේ තිබුණට යමරිෙනවා එහෙම අන්ඩෝන ඒ කාගත්තක කාගන අන්ඩෝනේ ඉ ම දැ කල තියෙනවා එච්චර පිින් නෑ හොක දෙෙකට මෙ නගුල අවලගත්තර පසිේ ආය ගලවල වැරන්නේ ඇවිලිච්චි රගන අන්ෙප හරත් දෙනට හල නගුලරුණට පසේ ආය කලවුලදේල අය අවුල ගන්න ආයිති හරියන්නේ ජන්සා අපි කින්ට ලික්කන එක නැත් අවුලගන්නවා කියනක සැති පිටුවගතර පස්ස ිිය නවායි කියන එක හරි මල් අමා වන්නම ප්‍රපන්චසය නේ ංගේ දවසල මොක්කත්න හොන්ර කලා බදියගත්හ ඉන්ද දානනි ගණඩිගගේ සති පිටඩි කියල්ල කලාවුලයි බදියගණඩිගගේ සති පිටණි කියෙල්ල මලාවලයි සිරගත්තුල ඉන්නකොත් තට අවුලයි කියලා ආර්කේ ප්‍රතිකාර පන්ති පත්ති කරා. ද වශ්‍යලය දිගට පැවැත්ම ඇති ඒ අජ්‍යෝසනය අිනන්දනය අභිවදනය කියන තුන හරහ තමයි අපි ඔය අපේම කක්හටික ඔලිවදාගන්න. ඒක නොකර ඉන්න අජ්‍යෝසනය අිනන්දනය අභිවදනය නොකර සින කතානොකර සිටිම වගේ තමයි කියවෙන්නේ කාගන ඉන්ඩ වලද ඒකාගන ඉන්නකොට තමයි චේරන්න ඔන්න තපස ඔන්න පැවිද්ද ඔන්න මහනකම හිටිනයි කිය. ොඩ ත්්ටු කරනොට ිට්තුු කරන ැරි තරහක්කන යවසන් බැරි කටි ගක්කින්න මට පේනවාති ඒකට දස්ක අන දෙක්නැ ගොන සතිය විටන්න හතිය දීරවන්නේ පිහිටන්න ඇතුන්න දීරවන්න ඒතයි මට මේ පතාපි කීව්වොත් කීපදනකට තේරේ අපි මේ වෙනකොටේ මල පැනල යිඉන්නකය ය දුස්කර තන්න පැනලා තියෙන්නේ ඊට පපසිේ අපරිතින ඒකට තරම් වෙන විජර ජීවත්තයද එකට තමයි ඔය පාදමන සකස්කරගන න්න හිටවිලි වැඩින ක්‍රමරට තුනක් තියනවා අජ්‍යෝසනය බිදන්දනය අභිවදනයකට තන්නාමාන දිීට්ටි කියලා කියනවා ඇැබේ අංසම්පූර්ණ වසින් ඒකමයි කියල පිග්ඩත් ඥාන දහමුදුුව කැමතිනයි. බොද අටාව ප්‍රපංච කරනවා කියලා කියන්නේ තන්නාමාන දීට්්‍යයන්නු කල්පනා කිරීම ඥාන ධමරෝ කියන ඒක සැබාල කිරීමක් කල තියන කියලා. ඇ මෙතන මේ අජ්‍යෝසනය අභිනන්දනය අබිවදනය කියන තුනට දමිල්ලෙන් ආයත් අටුවායන්වාන්සසිතිික සමාන්ත්‍රගත වෙලත්ති අප ංසක් කියවල බලු. මහා කච්ඡාන වාමීන් වහන්සේගේ අටුවාපාටයෙන් පැහැදිලුවන පරි්දි ආත්මයක් පිළිබඳ මායාත්මක අනුසේ ධර්ම වේදන අවස්ථාවේදී මතුවේ. ඉන් පසු එය විෂය විෂයි දයතාව තුලින් වැඩී ගොස් සංකල්ප මට්ටමේදී. තහවුරුුවී. තර්කානුකූල ස්වරූපයක් ගනිී. මෙසේ සංකීර්ණ වූ පටිච සමුපන්න ක්‍රියාවලියයක් ආත්මයක් හා ඊට පරිබාහිර වූ යමක් අතර. ඇති රිජු සම්බඳතාවක් ලෙස ිහිල්ව ගැනීමේ ප්‍රමණතාවක් මතුවේ. මේ වනාහි භාෂාව්‍යවහාරයට මෙන්ම අපගේ චින්තන රටාවටද ආවේනික වූ යථාර්ථය අනියම් ලෙස සරලකොට ගැනීමේ නිදර්ශනයකි චින්ත්‍රන රටව භාෂාව කියනකත ඩේවිටියුම්ගේ මතේ. ය දර්ශනයකයයා බෞද්ධ බදධහම ගැන කෙලතින බද්ධයා යම්බෙලාවක මමායිනයක් ඇති කරගත්ත සක්කායිදටයක් භාස රටාවසාහ චින්ත්‍ර ක්‍රම වැල් දෙයා දෙකම ආඩම්බයටගන්න. මගේ ාසාරටම උඩරටකමට මං කතාක මම දුණු බලාත කතාව කතා කරන්නේ මම වැදි භාසාාව කරන්න ම ඉංග්‍රි භාසාාව කතන්ගල අපේ හරිී ආඩපරරි කියන ගැන කුමාරතුගුමට දසමත්තය කියල තිෙන මට ත්‍රවිද රත්නයක් නෑ මරතියෙන ජාතියයි දේශයයි භාසාාවයි ඇක අදහගත්ත කෙනෙ ත්‍රවිජරත්යෙන් එම එම කතානෑ මරතියන භාසාාවකක් දේශයකක් රට එක ම සිංගලයා භාසා වැැල්ලවාට ඒ නිවනට කව දාගත්ම යන්ට බෑ කියෙක ලොකු හන්ේ දන්න නිසා ලක සහංසේවට උපහස කෙර වෙ නෑ මොකද පුරුසෙක් නෑ කිව මේ වගේටේයට රටම කියතෙනන පො භාසාාවරි වැදගත් කිය භාසය අනිවාර්ය මයින ඇතිකන. ඉති ඒක ඥානන්ද ස්වාමීන් වහසේ වරක හෙලි දක්කටෝ. වරක භාසා විශාර්ධයක වශයෙන් පෙනී හිටිනවා. සිංහල් භාසාාව පාි ාසා සංස්ෘත භාෂාව හන්තටම තක්සතමත්තේවා. නමුත් ඒ අනුව යම්ප්‍රමාණකට ඉදිරියට අර අටුවජායන් වහන්සේ විේෂණය කරන ඇඩත් යන තංග සම්පූ උත්තර දුන්නැ කියෙලපිට කියන්න බැරි නිසා අය ඥානන්ද සංසේ විේශෂණයට ලක්කෙනවා තර්කයට අර්කෙන විේෂණය කරින් යන්න බයි විේෂණ කරන්නඇතුව යන්ු බෑ භාතාාව තියන අටු ානාවාසික තියන අඩුපාඩු පෙන්න්නඩුවන් හබැයි ඥානන්ද සංන්සික අඩුපාඩු පෙන්න්නට ඉන්නකං කවු ටින තරාකාර හිටිය. ඒ වැැක්වෙන්න එමනවේ මි මෙතනයි වැරද්ද කියේලා අපි සාකච්චා කරන්න ගම ඇතරම අපිටම යිතිවාසිකවත්යද වන්න ටාාවගන කතා කරන්න මටත් අයිජවාසික වත් න මත් භාවනා කරන්නවා අපි දන්න බාදාවකුත් නෑ ය අපිමත්ත ප්‍රකාශ කරන්න කුළොන් ඉතිඒග නිසා ඔය හොන්දවට මතක තියාගෙන හඬම දේශනාව තන්නාමාන දිිට්ටි වසයෙන් ත ප්‍රපන්ශෝල්ට අඩර්සකථනය දෙන අටුවාචාරන් වහන්සේට අනුවයමත් තමයි වි චින්තනයේ ත්‍රවිධාකාර විහිදියම කෙලකයන් ඒකට ජානන්සන ටවැඩිය සාරකර්ප වචන සුරද දෙන අෝන අපි නංජ තබ්බං අභි වදිතබ්බා. අභි වදිි තබබං කෙනකයි ප්‍රශ්නෙක වචන කතා කෙරුවොත් වාදයට ගියොත් අනිවාරයෙන් මමය අනිවාර්යෙන් භාසාව. අනිවාරයම සංකල්පෝ ගැ පටලෝ ඒ භාෂ සාකච්ාවිද වට තරුම් ගැීමි සඳයි ම කතා කරන්නේ අපි එක දැනගෙන යන් ඉදිරියටු. හේතු ප්‍රත්්‍යයන්ගෙන් නිපන් සංකීන්න ක්‍රියාදාමයක් මත ආරෝපිත වූ මම යන ලේබලය වවහාර පහසුව සඳහා යොදාගත් මනක්කල්පිත ප්‍රබන් දෙයක් හෝ ලගුලේකන සංකේතයක් වෙන්න. ඇත්තවශයෙන්ම එය බොහෝ භාෂාවන්හි ඇති කෙටිම වචනයයියි එසේ ද නමුත් විරෝධහා භාසයක් ලෙස පෙන්වාදිය යුත්තේ ඒ කෙටිම වචනය පවා ප්‍රපංචයක ප්‍රතිඵලයක් බවය මේ කෙනෙකුගේ මවිතයට හේතුවී හැකි ප්‍රකාශයකි එහෙත් මේ විරෝධා භාසය බැලූ බැල්මට පරස්පර විරෝධී ප්‍රකාශය තේරුම් ගත හැක්කේ පුහුදුන් පුංුලාගේ මානසික අපේරණයක් වන මේ මමත්තය පිළිබඳ හැඟීම යථාර්ථය ඉක්මවා යන චින්තනයක අතිදාවනයක් බව අවබෝධ කර ගැනීමි මෙහිදී අපට පපංච ශබ්දය වාග ලෝකය තුළ දනවන අර්ථානන්තරයන් හා මනෝලෝකය තුළ දනවන අර්ථානන්තරයන් අර්ථන්තරයන් අතර පුදුමාකාර විධත්වයක් දැකිය හැකිවේ. භාෂාවක එන ලගුලේඛන ප්‍රයෝග වැනි පාරිභාෂික ශබ්ද හෝ ගුප්ත සංකේත පද අපට වාග ප්‍රපංචයින් වැලකී සිටීමට උපකාරවන නමුදු. ඒවා සංකීර්ණ චෛතසික ක්‍රියා සන්තතියක් තුළින් නිපන් බැවින් සැලකය යුතු ප්‍රමාණයක මනෝ ප්‍රපංචයක් ඒ තුළ ගැබ්වී ඇතැයි කිවයුතුය. ආත්ම සංඥාව පහළවනු හා සමගම විහිද පැතිරී යන සංකල්පන ක්‍රියාවලිය එහි සංකීර්ණ අතුපතර තුළින් දිගහැරයි. එක පැත්තකින් එය මම යන හැඟීමත් ඒ හා බැඳුණු මගේ මා සතු යන හැඟීමත් සමග හාව දෙසට විහිදී යයි. තවත් තංශයහිම් බලන කල එය මගේ නොවන අන්සතු යන හැඟීම් සමග අනිවාරයෙන් බැඳී ඇති බවින් ප්‍රමිතියක් මානයක් ලෙසද සැලකිය හැකි වේ. තවත් පැතිකඩක් හැටියට සැලකිය හැක්කේ ආත්ම සංකල්පය ආධාන ග්‍රාහිීව ගෙන දෘෂ්ටියක් වශයෙන් ඉදිරිපත් කිරීමය. මේ අනුව තන්හා මාන දිට්ටි යනු එකම ආත්ම සංඥාවේ, පැතිකට තුනක් බව පෙනේ. මදුපින්ඩික සූත්‍රෙහි මේ පැතිකඩ තුන අභිනන්දිිතබ්බං අභිවදිතබ්බං අජ්්‍යෝසය තබ්බං යන පදතුනෙන් සූචිතය. පිටක සාහිත්‍යයේ නිතර දක්නට ලැබෙන මමත්ත අස්මිමාන සක්කාය දිට්ටි වැනි පදතුළින් ප්‍රකට වන්නේද ආත්ම සංඥාවේ මේ ත්‍රිවිත සම්භවයයි. පුහුදුන් පුගුලාා පංචුපාදානස් කන්දේහි එක් එක් ස්කන්දය. මගේ වරහග තුළේ ඒතම් මම මෙය මම වෙමි වරහංග තුළෙ ඒසෝ හමස්මි. මෙ මගේ ආත්මයයි වරහංග තුළේ ඒසෝ මේ අත්තා. යන දෘෂ්ටිකෝන තුන අනුව බලතැයි කියනුයේද මේ නිසාමය. මදු පිින්්ටික සූත්‍රෙහි දැක්වෙන ඉන්ද්‍රිය සංජානනය පිළිබඳ ක්‍රියාදාමය තුළ පංචුපාදනස්කන්දයම අඩංගු වෙතැයි ගත් කල. ඉහතකි සමීකරණය වඩාත් සහේතු ක ලෙස පිළිගත හැකිය. ෞද්ධ මනොවිද්‍යාවට අනුව පැතිකට වශයෙන් විවිධවීම ධර්ම වශයෙන් විධවීමක් ලෙස ගැනෙනහෙයින් තන්හා මාන දිට්ටි එකනෙකට වෙනස් වූ ධර්ම වශයෙන් සැලකයිඒහෙත් තන්හා මාන දිිට්ටිය අනයේ ධර්ම තුනම අනියම් ලෙස ආරෝපිත ආත්ම කල්පිතයක් තුළින්ම පැනනැගුණ බැවින් ඒවා එකිනෙ එකට වෙන්කර දැක්විය නොහේ පපංච සබ්දයෙන් හැඟෙන සංකල්පයන්ගේ විහිදීයාම ඉහතකි තන්හා මාන දිට්ටි යන නාලිකා තුන ඔස්සේ සිදුවන නිසාම අටුවා සම්ප්‍රදාය තුළ පපංච ශබ්දය විග්‍රහ කෙරෙන්නේ ඒ පදතුන ඇසුරෙනි. නිදුසනක් වශයෙන් කිවහොත් මහා නිද්දේසෙහි තන්හා මාන දිට්ටි යන පදතුනම පපංච ශබ්දය ඇසුලින් හඳුන්වාදී ඇත. පපංචායේව පපංච සංකා තන්හා පපංච සංකා දිිට්ටි පපංච සංහා මාන පපංච සංค වරහ තුළේ පපංචයෝම පපංච සංคා නම් වෙති. එනම් තන්හා පපංච සංค, දිට්ටි පපංච සංค මාන පපංච සංค. වහංහල. බුදුගොස් හිමියෝද බොහෝ විට එබඳුම නිර්වචනයක් දෙති. පපංච සඥා සංඛ නිධානු තයෝ පපංච තන්හාපපංචා දිිට්ටි පපංචා මාන පපංචා. පපංච සං්ඥා සංค නිධානකොට ඇත යනු පපංච තුනය. එනම්, සන්හාපපංචය මානපපංචය දිප්ටි පපංචය පපංච සකෙදී මෙතන තම ඇතරම මුළුවකේම ගැටේ විශන් දෙෙන්නේ අපි දැනට පැතිකර දෙකක් දක්කා ඥානන්ත ස්වාමන්හන්සේ අිනන්ති තබන් අපිද බන් අදජෝසේ තබබන් අිනන් තබන් කෙනේ දැකපුදේ මයි දැක්කේ කියළ හතුටේ ලස්සන රූපයක් දැක්කා ඒක මම දැක්කේ කමින කකරක දක්න ම හ ද ති බ හඳලට එලිය අත් ති බ එක මහුද රට පොටුව එකක් ගත්තගේ. අපි න්දනය කන අිනන්ද කල ගහිල කියන මරු පොටොය එකක්මන් දැක්කන නැත ම මරු වඩියුවකත් දක් ම දක්කව කියල තව කාටර කියන්නේ ඒ මට දරාගෙනට බෑදැයි. විශේෂත් නති ඒකරින් හම මේ දසුල ෆස් බුක්ීය සම හෝෝගල මේ පිටිතර එනකවන් ඒම කැපකාරකවට අපේ කන න කැපකාරයක්ගේ ද අපපුතෙක්. ඒ කලෙගට කියල මට පුතුමාකා රසයි කියල කෝපියක් කරන්දන. කලු කෝපියකායි. ඒ හරි ගනම් තුගුණ අ කරුණනයක් ගවන්න වන ාපොට්ික න ඇනලයි කෝපික බේලේ කෝපික ඉවර කරල කෝප්ි පොටිගක්න්න උදැම්ම ෆස්පුු කේ මම්බලට මොකද මේ කියන්නේ කෙලේ කියන්න ඒ යාපොට් එකක ඇත්තුලේඒට ලිකාරන්ගේ වැඩක්නේ ඒ කෝපයක හැර පොටගදාන කෝපික බීල එක ඒ තරම්ම එක රසයි තොට කොම්පැනට හොඳ ඩටිස්ව ීවල්ල යන අයති අර ගැ ෙලුව දර ොට කරන්න දවාගේ අල්ලල යනම්. ඉති අබි නන්දනය කිරීම අපි රශස්වාදය කියලා පිදැනතිගේ සාමාන්‍ය ලෝකයේ මේ සම්මත පිළිගත්තදයක්ක්ෂිෂට මනුසයන්ට අිනන්දනය රට මක් නෑ. අබි වදි ටබබා යමක් අතිශෝක්ති වසං කියන. උදේශ පාන්‍යම පාලිඳර කියල කියන කතා ඔය දැන්නම් අපි හැන නැත්තැම් කවුරුත්තාහන්නේ. උක්ොම කතාාරය. ද හල් ලක්ෂර කරන දේශපන ේ කාට ගහාහම ස්සරමි හරයට යනවා. අමුතු කතාහන්ද ඇමස එ පා වෙලතින් පාලිමෙන් කනකට මේ ළඟදත් කියල තින කවුරුත්න පාලිමි් ත්කරතවත් කතාවක් යන. ආන්නගවරුත්නෑ ේ මයි මේ ප්‍රශීවති බල වමන්සේ අහයෙන් කතාගනකොට එන්න එමේසන ගත්ල හලව වරග ලුසල වලන ඉන් ට ෙ ට නගෙට නල තා ගනට කවරක් දල. ඒෙක් තරක්ටික් අතාාන කාර විට ඇහ ගරල කළ ඉන්නලු සවලු යක දාලෝල බහන ික්චර වටන කතාවක් කරනකොට කිිශිම ගෙනකට ේරනෑ මසට විතර යන් තේ ස රෝ ඉවරන්ඩු මයික් ෙට්ට මගේ ගියන මං ඉන්නෙකිවල. යි ඉන්න මයිකක බලාගෙන. හිසා ඔය අබි වදනයේදී කාටවත් තේරෙන්නෑේ මිනිස්සු ආගන ඇතර ම කියන දේටද එවනන් ඇතර මගේ වෙනගතික ේනට ගෙර න්න බස් කරක න්නද. පලුත් දහක්කතර සැනක ඉන්න රැස්වීමට දයි ලාමතුමාම නිසල්ලම් පුද්ගල දක්කේද එ මගේ ආල්ුවක සංවිධානකරනස ගිය ඒ ඇතර මහිතා ගන්නඩ බෙ තරන් සැනක. නවසීලන්තිය අද නිවාරු අක්කර මක ති නත්තම් මෙච්චර සනකෙන්ඩ විතියක්ක් න කියල මනියගනික පහත් කරල හල කරවා. ඇද වස්ත්‍යන් නිවාඩ ක්ර දිගට දකයි කට්ි ගොඩක් විලද. මව හොයන්නාව නෙවෙයි කියෙේ ආයකනිකං. අි නන්දනය කරන අභිවදනය කන අමුතු තාලෙකට ය කියන්නේ කවදාකත් මේ මාව දකින වෙනනි සොච්චත සල්ික වගෙන ඉන්න වෙන මොකක් කරරි ඇති මේ හරි නාඩ ගමක්කත් එන්න නැතිකය ඉති අභිවදධනය තමයියි ටෙක්නොලෝජිකයන් එක තමයි ආටිවිශෂල් ඉන්ටලිජෙන්ස්කෑන්න ඒ එක තමයි ලමයින්ට උපපු යුගන්නන්නේ අභි වදනය තිබුණට සන්නිවේදනය වෙන්නෙ නෑ ස්‍යවදනය වන්න බුද්ධ වචනය කවදකත් ඉදිරයට යන්න යන හරික් කියන්නන්නේ කෙස්ම තයි. ි න්දනය සඳහා හොඳම වැඩේ කෙලේ ශත්තය ඒක වැඩන්නේ කෙලෙස් කියනෙ ි නන්දන අභිවදනය වෙන්නෙත් නෑ ඒවගේ දෙයක් කිව තහන්නෙත් නෑ ඒව සනාතන ධර්ම අජ්‍යෝසය තබං මේ මතිය මගේ මේ වගේ මතධහරියක් මේ අපේ පාක්ෂිකයක් මෙ මම ප්‍රජාතන්ත්‍රවාදීද මාක්ස්වාදීද ඉචෝකට සිංගත්තර පස්සේ ට අනි පැත්ත පෙන්න. තම්මගේ තාත්තකගේ දරුවා එක මතකට කියාට පස්සේ ඒ දරුවු අම්ම තාතගින් දෙයන්නේ. ඉතින් ගෙදරතුරල ර්ඩුදේශ පාන පස. ඔය තුන්න තුළ තන්නාමාන දිට්ටි තියෙන ඔයුතුන තුළු මේමාගේ මගේ ආත්මේ තියන ඔයතුන්න තුළ මමායනය සක්කාය ජිට්ටිය වගේ තියනවා කියනක තමයි ඥාන්තු වහන්සේ දැක්කදී. මේටික කතාගන කියෙනා පිසාමානයේ දෙයක්දැකල මේ හොඳයි කියකිවට ඒතුර රාන සේ දසානසේ ෝහනන්සේ ක්කම තියන කියල හටක්කත් හිතෙන්නේ. ඒ කැමතිනේ ඒ කියන මනාපමනාප දෙකතුළල ඔ්‍යියල්ලමතියනම් ඉතිසා කොයිවෙලාව හරි රූපයක් දකිනකොටම ඒ අපිට පේන්නේ මනාපනැත්තං අමනාපනැත්තාව සාමාන්‍ය මනපමනාපති රූපයක් දැකට මතක හිටන්නේ. සබද්දැත් මැති හැම එකත්තුලම වංචුපාදානස්කණ්ඩියම තියවා එක නිසාමනිිකං නිල්ලඹ ඉන්න කාලේ කිවවේ මො දගකහරි මනපමනා පහළුනාානන් දේ වගේම මනාපැමනාපේ දකිින්ට පුළුවන්කව මනුසැයටටය. ඒ අනුව තමයි අපි ඇදිලයන්නේ ආන ඒක වාර්තා කරන්න පුළුවන්න්නම් පරයංකේකදී ඉති බුරු පණිශහසේ සමල්ලාට වාර්තාගන හහිමයි සංසම වාඩි වුනා මට වාන පාන පෙරුුණා මට හොන්ට පහසුව දැනුනා මට හිිචතාාලෝකයක් කාව කියල කියන කියන ත්‍රානක හොඳද නාර්කද කියලාන්න හම ක මේ තරන්යක් හයිර තේර ැති ඉතු හොන්දද කියලා නවාගේ ප්‍රශ්නයක් කහල මොකුත් නෑ හොන්දද කියලා එම නැත්තන් කියනවා හොද කරගන යඩුව මේ විච්චදී හොඳ තර කියලා උඹ කියන්න නැත්තන් මගගේ බලාපොරතු ෙන්ටප මටුවක හොඳත් නෑ නරකත්නෑම හොඳදයිකිවොත්ම වැරිසිදයක් යයි උ කියපක්. ඒතින් අන්ුරාධ ප්‍රේේ සමාජ බුදු පිළිේ අවරුදු ගාන ෙමිතෙමි තිබ්බා. ඒිස්සරට කලා ගාධිතුමකිවටස මචර වටින මේ රූපයක් ොයොක් අත්තැකෙලා අම්මද පුොලො සිංහලයාට ගාන්ධි ලොකුයි බුදු පිළිමිට වැඩ. ඉදා එදල සමාජි බුදු පිළිමේ අම්මෝ විසාල දියුණුවක් එමුද අරමිණයෙක් වැදගත් කෙනෙක්යිල කියපු නිසා. එ බුදු පිළිමේ ලස්ස නිසාේ ඊට පැස්සේ ඕකට පිළිවටේ අතලා. ඒතික වවස්ව බඩ පත් අවකනබුදු පිළිමෙත් දැකල සුද්දෙක්ම ක්ත්දව කිීපුදශිතමයි ගැව වකට තොරනක් එදදා ඇන්සල් පිළිම පිහන පාට පිටන දැන් යිතොරන ගොල කවරුවරවිලා කිව්වට පැස්සේ අ්‍යෝෂනය කරනාවාව. අපේ දේ අපිට තේරුමන් ඇැයි වගේ මාගේ මමයත් අනුම් විසින් අපිට පටවල් ලදද. මම ඒකාගේ කරගන ම මේ බග බහුල් එකට න්න පටගන්න එකගේ ඇන්නනුව තන්න මාන ෙට්ටි කියයනෙ එක එකට විකල්ප අර්ථ චායා කියයනවා. ඒ අර්ථ චායා කියනක තමයි ඥානන්ශවාසමිතන අර්ථන්තරයන් කියලකෑනේ. ෂේට ොෆ් මීනින් කියෙලා ඉංග්‍රීසින් කියන්නේේ ඥාන්ත සාන්තම අර්ථ ඡායා කියනෙක පෙරදදි විසිද ලින්ගැඇල මෙහිට දැම්මි. අර්ථ චායා කියල කියෑන එක් මදැන් උදේ අපේ. ඒර හටගම පහන් තුන පත්තු ව එකයි පත් පහ තුන පපත්තිකට ායා තුනක් වරනවා බිත්ති දක න බදන්න පහන් දැලි තුනක්පත්තු කෙරුවත් හැම කෙනාටම චායා තුනක්වැරවා. ඒවල ස්ටඩියෝ සසල කරලා පෙන්න්නවා කෙනෙක්ගේ අඩු පසිේ එ අත් තින්නවා පිටිපසේගේ චායා පෙන්දනවා. ඒ අර්ථ ඡායා කල කියෙන යගේ චායා ගොඩක් වන්න. අන්නේ වැටින තුනක්ට මයි ඕනම දෙැකතා මම වෙනවා. මගේ වෙනවා මගේ ආත්මි වෙනවා. මගේ අම්මා. මගේ ගෑන මගේ චිත්‍රය මගේ අයිතිය එට මගේ ආත්මය ඉතු තුනට කැරනකොට අජ්‍යෝසනය අිනදන අබිවදනය සිද්ධුවෙන. ඇති ඒකටම තවරී රතින තන්හා තන්නා කනෙ අබි නන්දනයට මානකිව් හම අභි වදනයට අජ්‍යෝසනයටමයි දිිට්්‍යිවෙන දිි්්‍යියයටට මෑ පිරිග ගන්න ඉති තුනම මේ එක ැර සිද්ධ ව. එක්ක එක පේනතියනව යා තන්නහේතමයි වැඩේ කරන ැ අනි දෙගක්තියෙනවා ඇයට තන්නා චර්ත කියල කියය. ඉටවසේ දිිට්හයට යනකොට අජ්‍යෝසනය කරන දේම රකින් දෝනමි අපේ දෙයක්. කියලා අපේඒක බදාගන්න කොච්චර දේවල්තින හම කරන්න. ඒයා ඒ වෙලාට රිංඟගන බදාගන්න එයා ආත්මයට වැඩි පෝෂණයක් ලබෙන හුගක් කෙලෙ සුපතින දේර තමයි ඉති ඒක රැක කැනීම සඳහා මාගේ මේ සටන හුදු ට ජාති ආගම් බේලා ගැනීමටයි කිය ඔන්න බැගන්න නිවන්දගෙනක ලාතකවත් යන්නේ බැහෙම කියන කිසිම කෙනක් ගාව නිවන තියන බැහම කියන කිසිම කෙනක් ගා සතියන. ඒවතම ජාති ීතියාසකොත ලිවි ලතියන. ජ එතකට සකර සිරම් පිරි සිටල් ලංකාව ධර්මත්වප කිව්වට ඒ කාටල මයින්ඩියෝන් බිස්්නස් කියන එක මන්ගේ සති වඩාගනි කියෙනෙක් කියවෙන්නේ. ඕක කියන්න කියරතයි මේ ආණ්ඩුවටහෙම වැරදුනේ ජාතිත්වය මම අයනත්වය ජාතිය දුන්නා දුනටකශයකොහෝකිරුවත් රෝකම පිටියෙනකොට රටු බලාන්න මේ බාරකත්තකටය මොකති කියන්නේකය. මිනිස්සු දන්න ඒකොල්ලන්ට අන්ඳලා කරගත වැඩකල් රජවර දක්නෑ මිනිස්සන්දි ඒනිසාසයි අජෝසනය කියනක නැත්තන් මෝටිවේට් වෙන්න කියන යමකට අපි එලබලා යන්ඩ අපි මෙහෙවීමක් වෙන්න ඒක මගේ කරගත්ත නැත්ත පුරටේද අතවය න මටවැරන්නේ. ඒ අබි වදනය කලන ම ම මෙහම කම කිය අතපයි දාපුක ඔන්න වැැටන මං වැටනෝ ඒගන එකොත් මන්නගෙනවා ඊට පස්සේ අබි වදනය කරන්න පටන්ගන්න. එති මේ විජීයට මේ යන දේවල් සඳහා බාහිර දෙයක් කල්ල ගැනීම තමයි සමාජය කියලක්කයන්නේ එවනත් අපි ශිස්ත්‍ර චාරිකලක බදන්ස් කෙන ඇතුළට ගන්්ඩක ඇතුරටන්න හුස්ම ඇරගන බලන්ඩ එකට මම කියා ගන්ඩ ඕනක මක් නෑ. මගේ කියන් ඕනක මක් නෑ. මගේ ආත්මේක අන් ඩෝනක මක් නෑ හැබැයි ඒහෙම වෙන්නේ ඉබේ වැටෙන හුස්මට විතරයි. කවරවරි ආනාපාන ස හුස්ම ගණ්ඩගියොත් ඒත් අන්නාමාන දිත්්‍යේ ඇතිෙන. ජ කරල 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 කරලා ඉබේ වැටන හස්මක් එනොට බලන්න. ඒ හුස්මට මේ මාගේ මගේ ආත්මිකන කතාවක් එන්නන්නේ එතවත්තමැන කම්මැලිමයින්නේ එතවොත්තමයි නිරසකම එන්නේ. එතවර්ත මැයි නිජමත වෙන්නේ ඒ තමයි ෙල්ල කඩා වැටේ ඒදත් නොමයි කැරකෙන්න්න පටන්ගයි. ඉතින් ඇවිජින කොට ඒ එක වෙන්නේ අපි ඇවිදීම නැත්තම් සක්මන ඉබේ වෙන්න පටන් ගන්න. එක ඉස්සල්ලාම දවස වෙන්න මොක ැනහුරුනෑ සක්මන හුරුන ැ හැමදාම වගේ එකම සක්වන් මල්ලෝක සක්මන් ගන්නකොට ඉබේම සිද්ධ වෙනවා. එතකොටේඒ ඇවිදිිනිි මම නෙවී. සමට හිට පිට ගිල්ලා ඒත් ම ඇවිදිිනවා. ඇවිජී මගෙත් නෙවෙයි. මගේ ආත්යත් නෙයි ඒ කටට ට ල කකුට මංකි න හිත පිටි ගේ වෙලාලක ඇවිදි ට බලන පොලන් සද්‍යාන වෙලාග ඇවිදින්න රාතන් චිනවා හිට පිට ගල්ලා පිටගී තැනෑම තියාගෙන සද්‍යයහනකාම බලන්න ඇවිදිල නතර ඇැජලන්තරල නෑදැන් කවුද ඇවිදි අප හිට පිටිගවෙලා හුස්ම නවෙලද කබ කෞුද හුස්මගැන් බත්ගන වෙලා බලන්න කතර කර ම දකන නතරලා කිය. ඇ මකාද කන්න දෙන්නෙක් ඉන්න ඒ කෑම සීද සියක මගේ ස්වභාවය ප්‍රකෘතිය යථාර්ථයක සංකල්පයක් න වෙචේ එනින්සයි ඒ වගේ තැනකින් අ මනුස්ස පචස් පච පාධනස්කන්ධම ක පණ්ඩ පුළුවන් ඇබැයි ඒ නොහර දර්ශනයක් විතරයි. හිතපිට ගේ වෙලාවක මූලකර්මත් තන දය බලන. චිත්තක්ෂණයකට ඇත මූල කර්මත් නෙ ඉන්න ගමන් සද තියනයල ල ්‍රේතනා චීන බව දන්න. හිසි නබව එක පේන නිකන් ලන්දේ තියනකට පාට ඇදල දාගත්තවාගේ. ඇි ඉස්සල කරට පුළන් හිට පිටි ගේ වෙලාක තමන්ගේ මූලකරමත්තනය ති බඩි කියගවා. එක මරලනෑ එක නින්ද කියීලනය එක කලාන්ත වෙලානෑ ඒ ඇනෙක් නෑ කවුරව මත්නෑ මගේෙත්නෑ මගේ ආත්මයක්ත් නෑ බ වැඩිවෙලා ඉඩවෑ. එක්ක සතය පිහිටවනු එන්තම් පශ්චත්තාපනවා ඔ බලන්න පුළුවන්. ඒ පොඩ්ඩි ලමයකුට බොහෝම ලස්සන්ට කියල දෙන්න පුළුවන් වීඩියුව එකක් මාර්ගෙ පෙල දෙන්න පුළුවන් අල්ල නගත් අල්ලන. බයිසට එනුවට බෑපිස්ටන එක හිතයින හිත පිටිගියොත්ඒ හිතගේ අරුණ ලන්න බෑ එක හිතයි තියෙස අරුණ ඉන්නකම සද්දාහඩ බෑ එන්න පුළුවන් දෙකතුනක් කරන්න පුුවන් එක හිත් දෙකතුනත් තියෙන එක නෙවෙයි මේ හිටේ තියනම ගලායෑම ප්‍රපංච කිරීම. ඒ කටුගය කටවුල් කරන්නුවගේ හැටි අපික දැනගන්න එක විතරයි කරන්නේ හැබ ලොකු වටිනාකමක්කම් ෙන එක ලොකු ආද්‍ය ඔක්කොම ලහිතන එක තාලට කිසිම්ම චින්තනය දෙකක් ඇත්තෙනයි ඔක්කොම ලක විරේ හිතන ඔක්කෝටම තන්නාව ඇතිවෙන්න එකට මාන නිසා ආග තන්නාව ගත්තත් මගේ තන්නාව ගත්තත් ඇති වෙන කොටම ැල්ලුවොත් දෙන්නග මේ එකයි. ඉදිර්මසයක පරචිත විාන ඥානය පුබ්බ නිවාසානුසත ඥානය දිබ්බ චක්කු ඥාණ කළ ිහිතිිලයනම් අවශ්‍ය කල තියනෙ එන කොටම ඇල්ලු නං කෙලේශයක් තියෙන්න්න බපයි නිවන් දගෙන් කෙලෙසත් තිද්දිමල්ල නොර තමයි පංචුපාදානස්කඳම නැතියෙන ඒසයිකිලේශේමයි නිවන තියන්නේ එක හරිට අවබෝධ කර ගණ්ඩෝනේ සාපේක්ෂදී හදාගත්තා නිර්මලදේ හදාගෙන කලේශ අදධ්‍යා බලනු ඇතන් කෙලෙසක ඉඳගෙන අට ආසෝකම් විරජන් කේමක් කියනක දයබන්. ඒ සාපේක්ෂතාව මත්තමයි මට යමක් කළ හැකිනතන් මට නෙවෙෙහි ධර්මය යමක් වෙනවයි කියලා තේරෙන නිසා මෙතන මේ අපි ශුද්ධ කරගන්න දේ. ඒමනත්න් කියන මේ තන්නාමාන ජිට්ටි කියෙනෙ එකයි මම මාගේ මගේ ආත්මි කියෙනෙයි අ අභිනන්ජි තබබං අපි වජි තබං අ්‍යෝෂය කියනෙ එකයි තවචන හතරක් මේක්‍ර දාලතින මමත්වය අස්විමානසා සක්කයිදිට. මෙනි මේකෙන් තමයි මං හරි ආසා ඔය වගේ සබ්ජෙක්්ටකටයන්නේ වෙන පැතිකට පෙඳල දුට පසේ හර වද බලන ක්‍රමයට තවත් බැලුම් ක්‍රම දැකුන් ක්‍රම ආපුගමන් අපිට භාවනාව පර්යේෂණ ඇත්තය. භාවනවිජී ආර්ය පර්යේෂණ ඇත්තය. එහම නැත්තම් පිස්සු පරිර්යේෂණනම තමයි. ලොක සියලු පර්යේෂණ අනාරය පර්යේශණ දැ මේ කරන විජයට මේ මම කියා ගන්නකොට මනා පමණ පෙනකොටම මමත්වයත් අස්විමානය සක්කායිදිටය ඇතිවෙන හැඩිය. එහමනතු ඉන්න බැරි ඇඩි. ඒසා වෙස්ටන් තිංගි කොල එරිගෝ කොගටෝ සම් අයි දේ‍යෆෝ අරජයම්. මම වෙම මොගෙද ම හිතනි ම හිතන්න මෙක්න. ඒ හිවිල තිවන් සමයි නිදිමත ඉන්නේ සිීතිී නසා ගණඩ හිතන්නේ කම් මැලිවෙන්නේ ඒ ආකාරිකම මෙන්නේ එහම ආපු නැති එක්නෙක් අත්නෑ බාවනමධ්‍යත්ථානෙ. කිසිම කෙනකුට ඒක හැන්ඩල් කරගන්න තේවෙන්න. එක තේරන්නේ අකට තබ්කට පත් වනා කෙළමග අර ඔයක අනුසේ ඒෙන්ට ච්චර කල්ලලා යන්න ඒකට මේ ධර්ශනිික පැත්තෙන් ළඟාවීමක්ට මයි ඥාන්ද ශහන්සම කරඩා දන්නේ ඒ කච්ඡාන ස්වාමින් අහන්සෙලාග ඒ පුද්දුම තාලයට කරලවිත රක්නෙවෙහි පුතුවාමට කෙනෙක තේරුම්ගන විත රක්නෙවෙේ කියාදීමේ හැකයා තිබිලතිය. ඒ තමයි අර්තා චර්ටකචා චාරරින් වහන්සලක් ෙලකැන්නේ යම අර්ථය තේරණනැති කන විස කරන පුළන්. ඇති එහෙම දෙයක් තේරුම් කර ගදීම හැකිව යසුක් ෂතතු හන්ස තිබිල. ලන අනකුත් ශාස්ට වංශලට එහම ඉඳල තියෙන්නේ සාමාන්‍ය වඩුව මාු කායෝගේට ඉදල තියන්නේ සි කිික්සුන් සහසකාව ගොල්ලන්නට මේ කියලාදට තේරෙන්නේයි. ඉතින් පාහසාාව වන හැබැයි භාසා පවිච්චි කරන්නඩන භාසාාවත දාසකත්වයටට පත් කරගෙන භාසාට අට වන්න නරකයි. එ ඒකටයි ඔය පොත හොන්තම පොත ට පස්්‍යතමයි ස්වාමීන්නාාශය මැජික්කොප්තමයින් මනසේ මායාව උත්තරීතර හොත කලාව වගේ පොත් ලිවේ. ඉතියේ උත්තරීතර හොත කලා පොත ලියලා ගල්දේ පණඩිසාංසට ඇතිිය පණඩිශාංශය ලියීරතිවුණ මේ ඥානනන්දකි වැඩ වක්කලාතක් දික්කලාසේ හන්දකාරය පැතිී ඉන්න කෙනෙකොට පහනත් දැක්වූවාසේ. කැළේ අතරමංගලා ඉන්නකට ගම තියෙනද හට පාර්දික්කරාසේ හෙළික්‍රීවක් කරනවා කියිය. මද පණඩිශාංශය පිරවෙන් කාරය.ඒඔක්කොම දන්න. නමුත් මේ මේ. එ දර ඒස්ංචායට කිසි කෙනෙක් සංස්ථාවයෝ කැල්ුවී න එ කිසිම කෙනනකට ඇල්ඩුවේ න මොනි කට රිීදරුම් අනි කටේරි දැනකුළු කරන්නේ මයින වඩන එකයි අ්‍යෝසනය කරන එකයි න නැතුයිනක නටපේනවා ඒක මේ එහෙම මේ ජාතික තාාවගමකට මොකට බැදිිච්ි අන්නුව මේක සං්‍යවදනය කරන්න පුළුවන්. කොමරී ඔය පොත ලියල රස්සාාව අස්සෙන්න්ඩු වන ස්වාමන්ස. ප්‍රපෝසල්ලිකේ පලවෙනි පළෙන් පරිචේතුව ලිවවෙ න ප්‍රොපිසට දුන්න ප්‍රපසික අනේ පිස්්සු කතාාවන වොලියන් ධන කතාවරය ඇගිවල්. ඉතුර කණ්ඩ දෙයක්ති නොන බුරියෙන් උඩට පැත් ප්‍රපෝසල් ලත් විසි කරා ඉල්ල පැවිජුර යාන පෝනි ස වහන්ේ ැන ට ම න ේක් නර ඉන්න. ඒ ා කල මන්න ැ ට පලන පරිච්චේ ල වන්න හදල වන්න කිය. ඒසාහන්ේ තමයි යොක ඊට පස ලස්සට හර මුදරන ගෙට රුපලසුවට ගුන පොද කොන්සප් ඇලට ඊට පස තම හම් දැනගත් යා රමස්වාමින්න්නාසේ මෙැතරින්වා ඒස්වාමින් ාසි ාතිනගල ර පති හක ම මගේ නොට අවරුදුතු පහක්වවෙ තරඇති. මාර්රී උප සම්පදා වෙලා හිතේ එතර පොත්ත කියවන්න බෑ මට මං කියව පුළුවන්තර මෙලෝ දෙයක්ත් තේරෙන්නේ මංගේල කියව සන්තේ ගාටම මේක බක්ොමලා හොඳයි කියෙන මට නන්තේ එහම කියනවට අආයිසුදුග මොන්ට හරිම අහිංසක කියව මට මෙලෝ දෙයක් තේරෙන්නේ කියලා කියනකොට හරි අහිංසකයි මංකවක පඩවත්තන කරු කියලා බෑමකීක හිත අන්තිමට තමයි පරිවර්තය කෙරවේ ඇති බලට දාලතයන වචන පහක්කිවෝත් තුනත් තේරෙන්නේ මේ හ මු ඇටල තැම්ි චනතිඇටේගේහත්තුන වගේ කට්ටස් ගල පයින. මම කරන්න කෝම ලියාගන්න. ලියගනිවල අරවචචනය මේ වචනය ගලපනු. ඒක ඇහත් ලස්සන ඒ භාෂාවතින හට ලස්සන මේ රසයක් මේ වගේටය ඇසරු කරන් ෝනේ ඒ පැස බල ටඒවක් ක කියරුට ිනිස්ස ම යාන් දන්ත වැඩ දන්න එක බොරු ම කරන්න ම කරන්න අරීම මේ චටියය කල්ලගන ගොත්තුරටිගාය අරෙන් ැල දම ේෙන් කැලදම අන්දිට නැතම් පන ිචක ේල ටි ඔක් විල් අය ෙපා කොල පටි ර රෝල් හද කටලත් හදන. ටැහටරසයි. එැතුල හොද න මෙමති යනකට න ගල්න්නවා. එඒ මන්දන්න මම ගහනගේම දන්නා නොත් මංහිතන මංවාගේ තත්තන තත්තන දඟල දකළ නැගිටින කටති ඇති ඒ ගොල්ලන්ඩ උදව්වෙයි මේ වචන සෙට්ටි කල්ලගන්නක බුදුජන්සේ පාචකන ත්‍රිපිටිකේඒගේ පාවිච්චන වචන්සුනාාත ධාරේත චරාත දම්මේ ඒවන් මේ සුතන් සෙට්ස්් කාලයක් පාවිච්ච්චව ඒ අතින්න අන්තිම දක්ෂය ඥාන මෝලි ස්වාමින්ාසේ ඥානන්ත ස්වාමින්හන්සේ. ඥානමෝලි ස්වාන්සික. ැබ්ල ගත්තොත් විසිදධිම මාර්ගයේ කිසි කෙනෙකුට අල්ලන්න බෑ. තාමුවත් බැයි තමත් බික්කු බෝධී යන හොලි වාංන්සි විස්තුති කරතමයි යන. මේකත් අල්ලගත්තොත්ඩ කරුණවත් මත්ත නැතිවීමට ප්‍රශ්ණයක් නයි පුදතුව ලස්සන්ට විස්්තර කරනවා ඇති නිසා ම මතකරන්න ලැස්තිනව නිතර කියන මනවේ මගේනවේ මගේ ආත්මන වේ කියනෙ එකයි. ඔයි කියන අභිනාන්දිි තබා අජ්‍යෝසය අභිවදිී තබබන් අජෝසේ තබ්බන් කියන එකයි. ඒ මමත්වය සක්කායිදිට්‍යියය අස්මිමාන.හරි අමාරු දේවල් ඇැබැයි කතා කරන යු පේන එක කකුරක් නෑ වච්චනයක් නෑක හිතවිල්ලක් නෑ තුන ගැවිල නැති. ඇ ඒ වෙලා වෙක්කේ කල්ගන්න ොළුවන්න අපිට අපි කතා කරන කොට අපි ලියනකොට සන්න විදිනකට කොච්චරක් අපේ පලිපේ දාල තියන කියලා ම හිතන්නේ භාවනාව නොකෙරුවත් අපි කරලා තියෙන භාවනාව සෑහෙන ස්සට කමටහන් වාාත්තාවක් කිජුපත් කරගන්නඩ ඇති ඇතිිය ලියන්න පුරුදුුවේ. උොඳයි අපිතාට ඇ කියවෝ. පපංච සෝදනී මැදුම් සංගි අටවාාවේ මෙසේ එයි. තන්හා දිිට්ටි මානානං ඒතං අධි වචනං. වරහං ඇතුළේ මෙය තන්හා මාන දිට්ටි වලටම තවත් නමකි. මනෝරත පූරණී අංගුත්තර අටුවාවෙෙහි තන්හා දිිට්ටි මානප පබේදස්ස පපංචස්ස ගති. තේ තන්හා දිට්ටි මාන යන ප්‍රභේද ඇති ප්‍රපංචයෙහි ගිය හැකි සීමාව වරං හනෝ. විශේෂයෙන් අන්තිමට දැක්වූ උදෘත පාටයෙන් ගම්මේ වන්නේ තන්හා දිට්ටි මාන පපංචයෙහි ප්‍රබේද බවය. පපංච සබ්දට දෙන ඉහත සඳහන් නිර්වචන අපට පපංචේ හඳුන්වාදීමට උත්සාහ ගන්නේ එහි වඩා කැපී පෙනෙන නිදර්ශන උපඩා දැක්වීමනිි. මේ අනුව බලන කල ටුවා සම්්‍රදාය අප කලින් දැක්වු පැතිකඩ පිළිබඳ ප්‍රශ්නය පිළිගිෙන ඇති බව පෙනි. තන්හාව ප්‍රපංචයහි ප්‍රතිඵලය මිස ප්‍රපංචයම නොවේය. යනු ඊR සරච්චන්ද්‍ර මහතාගේ මතයයි. තන්හා පපංචේහි ප්‍රතිඵලය මිස ප්‍රපංචේම නොවේය යනු ඒාව සරච්චන්ද්‍ර මතා නමයි ගිල්ල නතර කරන්නේ. හිතට ජැග්ගහනයක තමයි අපි දන්නේ. හිතට ප්‍රතිෂ්ඨාව දෙනගේ හිතට නිදර්ශන දෙක. අනිදර්සන වෙනකොට හිතක් නෑ. හිත නැගිටල උසන්න ජැග්ගහනයව තමයි අපි හිත කියල අඳුරගරතිය. එඒම ප්‍රතිෂ්ටාවක් නැතිවට හිතක් නෑ. ඒසා අපපත් ත්තිත හි අනිදස්සන හිතට හින්දුආගම දීලතියෙන්නේ නිරුගුණ විඤ්ඥානය කියලා. ඒ විඤ්ඥානය ගුණයක්. නිදර්ශනයක් පීටලා තියන ආසනය ගැන කතාගෙනනකට සුගුණ වෙනවා. එක විතර මිනිසුන්ට පේන්නේ. නිර්ගුණ වෙනකොට පේන එතුකොට වයිතිකාරෙක්නය රහත් වෙලා ඉති ඉන්සා ප්‍ර පංච කියන වචචනය පැහැදිලි වෙන්නේ කර ද නිදර්සනවාර්ග අන්තිමට කට්ටේ නිදශනය අල්ලනි. කියඩ අදරකාරන්නා මතක්වෙන්නේ. ඒ සම්බන්ධ ාන්ද සංස පිගන්න ආටුවාන් වහන්සේක සමගගේ නවා කියලා ඒක මුල්ලුනේ සරචන්න මහතක පොත වි ානන් සසිත මුල්ලුණනේ සරචන්න මතයව සරචන්න මතකනේ මනමේ නාට්‍යා මනුසයා සිංහ බාාවු නාට්‍යාදකෝග කන නවත්යා භාසාාවට පැහැතින්නේ වල බි ස්ටෝට කන්ප් න පොතක් ඒ බලන්ඩ් ඒවා කිය අයිස රැක්ක වන්ඩේ සරචන්න මතකවාගේ තන්හාව ප පංචයහි ප්‍රතිඵලය මිස චේම නොව තන්නාව ගැන ප්‍රපංචේ දක්නසාලකුණා ඒ නිදර්වනයක් එකට කියනෝ රූපක නිදර්සන උපමා අලංකාර කියලා එක තන්න ප්‍රපංචේ අලංකාරතව තන්න තන්නාගැන ප්‍ර පංචේ නෙවෙයි ප්‍රංචර පුළුවන් තන්නාවර විදධ හැඩතලවල ඉන්න. ඉති මේ අහුවෙලා ඉන්නේ මේ අලංකාර රූපක නිදර්ශන වලට එකින් ගම්බේ වෙන දේ තාම හැිලති. ඒක තමයි විඤ්ඥානය කෘතිය. විඤ්ඥානය හැමවෙලාවෙම ප්‍රතිිෂ්ටාව ලබල තියෙන්නේ චක්කුවේනම් චක්කු වි්ඥානය වෙන. කණේනන් සෝත විඥානය නොමත් ඒකෙ මේ කන අල්ලන්ඩ පුළුවන් අපිට අල්ල හොල්ලන්ඩ පුළුවන්. අපි හොල්ල තිෙනනිකුරු විඤ්ඥානය හොල්ලන්න බෑ. විඤ්ඥානය ඔව් වෙන්නේ. ඉති ඒ විඥානය කොතනද පිහිටන්නේ පිහිටලා තියෙන තැන අනුව ගන්නකට කියනව ප්‍රතිෂ්ටාව කලන් විඥා නියෝජනයකර නිදර්ශනය කරනවා. ඒ හැම දේම තමයි සාහිතකන නිදර්සන වෙනකොට වි්ඥානය සාහිත්‍යයට යන්නේ. ඒකෙන් තමයි ආදිශංක බුද්ධහම නැතිකට බුද්ධාවම ලංස ඉන්දියාවේ. එයා ඉතෙන්න් අරගන සොලෝක හතලියක් ලිව්වා ලියලකිව්වා ඔය වි්ායේ නිදර්ශනයක් බට පත්වන කො ්‍රහම ධර්ශ බව පත්වෙන මන්ුස්සෙක් බාට පතින විඤ්ඥානයේ අනිදර්සන වෙනකොට නිර්ගුණ වෙනකොට බහක්්මයනෑ නවත් මිසුු තේරෙන්නේ. අහකල් දේ කියලා පෙන්න්නන්න බෑන. ඉති නිසා පෙන්න දේ කරපං පූජාටික කරගන හිට පං දෙජන්න්ස වැඳ පාන් ්‍රහම දර්ය ැ ප ්‍ර්ම අවදර හැතර කියෙලලායි. ඒ තමයි මහා භාතයේ දුරස්සන පරිච්චේද මන්ෙද සොලෝකපහ කල්ල දුන්නේ එක පැහැදිලිීම අර්ජන අහනවා ක්‍රෂ්ණග මමත් කිරීම සුද්දූ විඥ්‍යානි මල්ලන්නට දෙනාශේබල්ලන්නට නැත්තමට පේනෙ කල්ලන්න අර කල්ලන්නට බෑබං උන්නගතැල්ලදවා. ඒක දුක්කපතිිපදාව. මවල්ලව මම දෙනාසගේ නියෝජනය මංකේෙන් දෑප නෑද තේරම් මරබා මෙරවා. ධි කරන්නේ එක තමයිති ඒක අද මෙතෙන්ට මේ හම්බවෙන්නේ ප්‍රපංච කියන වචන විශ්ටර කරන්න බෑනි දර්ශන නැතිව. දර්සන ඇදීපු ගමන් ඒක ප්‍රපංච කියල හිතනම්. උපමා උප මේය ගලපගන්න බැරුව. ඉති එතකොටට එවන ප්‍රපංචින පපදේ නිර්වචන කරන්න බැ ත්තරම් බැ නිදසන මාර්ග දෙෙයි හොඳතමනි දර්ශය තමයි බදුරජාණාංශේ විඤ්්‍යානයට අනි දර්ශසන විද්ානයනක ඒ ෝක ොඩක් විස්සර වෙන. අප මේ වගේම අත්තම්ම ඒතාාව කළ වචනතිෙනවා බුදු මකින් හරි දෙයක් බාට පත්තේ තම්ම ඒතාාවේ සිද්දයනවා. ශිලාමය බරුන්මය රිටීමය කියලා විඤ්ඥානය ගත්තද යනු වි්ඥානෝ කරන එක නමුත් අත්තම්ම ඒතාවයට යනකොට මම අඳන්න කියල ැන අයෙන්ඩ යන්නෑ කියලා යන අක්කවෙඩ ඇන්න මම ඇසිියුම් කරන්න කියෙන එක. මට ඩික්‍රිය අත් තිබනායි කෙලෝ ට දක්ෂකමත්තිබුණනායි කෙල මට අරය කැමති කර ඒ ගාලල්ල. ඒ කරන්නේ නන කාඩක්කත් වාාන කල ජොලියක්ක් එන්නේ වාන කල ජොලියක් එන්නේ. මම පොරක් වුණනාන ස්වානු නානන්නේ. පොරක් වෙන්නේ දෝවාන් වෙනකොට. පොරක්නෑ තෝවානය වෙනකට ඉචි ඒක හන්තර තේරුන් හිටිය ඥාන රාම ස්වාමන්නාහසය. ඇරගන තයි ඥාන දාමරගේ ඔපොඩ්ඩක් කියල දීලා වනිවන නිවීම දේශනාටික කරන්නකය මේක තමයි එකෙරවේ. ඉ ඒක නිසා. හොන්තට මතක තියන ප්‍රපංච පිළිබඳව නෝජනයදන්න පුන තන්නමාන දිටි කියල තුනත්වයෙන තන්නාව වැඩරන්න හඇටෙන් ප්‍ර පංච වැඩරනට දැගන්න පුළ ඇබයි තන්නාව ගැන ප්‍ර පංචනව. ඒක සර්චන්ද්‍රම හත්තේ ලස්සට කියල දීලතිය. දැන් අපි තන්න වන්දුරන්නේ ප්‍රපංචක්වි දි පපංච නියෝජනවෙන්නේ තන්නාවෙන්කිව්ට තන්නාව පිළිමිබ ගක්ි තරයි ඔය ඔය තුනටම හොඳ ලස්සන වචට පිළිමි බෝ කියෙන වචන. යමක් අප පිළිමිබපු කරනවා. චාාව අර්ථ ඡායා කියලා කියනවා. නිසා මංහිතන ආදාාපීගත්ත වෙලා ඇති උන්හසේගේ මත චුට්ට කියන්න මේ එහෙත් අප එත දැක්කූ උදෘත පාටවලින් පෙනී යන පරිදි තන්හා පමණක් නොව මාන දිට්ටි යන දෙකද පපංචයට නිදර්ශනය. මේ අනුව පෙර පසු බේදයකට ඉඩක් නොමැත. එතකදුවත් පපංච යන්හ තන්හා දිිට්ටිමානයන්න තුළටම පදනම් වුවක් ලෙස සැලකිය හැකියමින් එක එකකටම පදනම වන අතරම පපංචය එක එකක් පුරා පැතිර පවති මදු පින්ණඩික සූත්‍රයේදී බුදුරජණන් වහන්සේ සංඝා වහන්සේලාට වදාළ දේශනාව දැන් අපි සම්පිණ්ඩනය කර දක්වමු. එකලස්න පිටවා අවසාන චේදය. ඒවායන පැ සංකල්පයක් දොළස්සනනි පරිච්චේ දර්සන පිට එකකුලොස්සන පිටුව හොතු පිික සුත්න ඒ ගාසා ටික තියනයිට පස්සේ එඒයා සරචන්ද්‍ර මහතා මෙතේ පවසයි පදනම් වක සලකමින් ීතියගතන ආර් අකුරක් අකුර පාසා මේ ලකුණු කරද හොඳයි ඒවන අපි සම්බන්්ධ වන අපි රව් ලාම්දුවන්ට දෙනවා අනමුෝද නවක්කාරන කිය හන්තර නිස්ල්ලම බදාශම කර කර වලා විලටය දාස්න තිගදසය අයාමමුරෝත් ගන්න අක්බවනවා බොඩ්ඩ ප්‍රපංච කරන්න දෙන්න ොනිික මූ ලාසනය ඔබවන මහහිවිපාණන් වහන්සිගේ අවසරයි මහා සංගරත්තින අවසරයි ඒවගේෙන සද්දාවන්ත පින්නතුනි දැන් මේ අවස්ථායි පෑයක හමාරක් තරන් කාලව පෑක් තරන් කාරය තුළ විසේසෙම ධර්ම සාකච්ඡාවකට සම්බන්ධ වනා මේ ධර්ම සාකච්ඡාවෙන් ජනත කරගන්න එෙදනාව සකළවිධ ප්්‍ය සම්භාරය කුසල ශක්තිය පින විශේසයම ධර්ම දේශනාව පැවැඇතුූ ධර්ම සාකච්ඡා කලාවූ අපි අතිගරු පූජනීය ධම්ම ජීවසාමන් වහන්සේටත් අනිස්වාමින්න් වහන්සේට අතිය කුසලා නිසස බලින් නිදුක් ලඩෝගකිසුව දිගාසිර සම්බත්තා ඉක්මං නිවංසුව සාක්ෂාත් කරගන් හේතුවාසන වේවා කළලාිා. නවා ඒවාගේ මේ කුසල සක්තිය බලය මේ පින විශේසයම දෙවියන් සහිත ලෝකයාට අනු මෝදන් කරන ශිල්ම තිවියන් සහිත ලෝකයා මේ පින් අනුමෝදන් වෙත්තු අනුමෝදන් වීමෙන් අමා ම හනිවංසුව සාක්සාත් කර ගනිත්වාක් ලබි දෙවියන්ට අප පින් අනුමෝදන් කරනවා ඒවාගේ මේ පින විශේෂ අබා සියලුම්මිය පල්ලෝගේ සීල්ම ඥාතමිත න්ධුවර්ගයාටත් ඒවාගේම අපවත්තිී වදාල සීලම සාමින් වහන්සේලාටත් මේ පින් අපි අනමෝධන් කරවන් වහන්සේලා ඇතුළේ මේ පල්ලොගේ සියලු දෙනාම මේ පින අනමෝදං වී පැතුවබෝධියකින්සාන්තමා මහා නිවංසුයම සාක්ෂත් කරගනිත්වා කලාී මලගේ නාති පින් පමණුවම අවසානය අප සෑම දෙනාටම මේ කුසලා නිසංස බලින් ඒ හම් තේම මෙලවර්තයක් පල්ලවර් ය සිද්ධ කරගන පැතුවබෝධියකින් සාන් තමාම හනිවන සාක්සාාත් කරගන්න හේතුවාසනාවේවා අපි නිවන්සුව ප්‍රාත්ථනා කරගනමින් දෙවියන්ට ඥාතීන්ට පින්පෙත් පම්නුවමු. ඉදම්මේ ඥාති නං හොතු සුගිතා හොන්තු ඥාතයෝයි.